අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොරෝනා මරණ පහක් මියගිය පිරිස අතර පිරිමි පුද්ගලින් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙක් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවත් 29 දක්වා ඉහළයයි කොවිඩ් 19 වෛරසයේ නිවාස තුලට ඇවිල්ලා වැඩිහිටි මරණ සිදුවන්නේ ඒ නිසායි මේ තත්ත්වයේ රට බැරරුන් තැනකට ගිනියනවා රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි ඇදිරි නීති ඉවත් කළ පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්න ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් වැලිකඩ වන්දනාගාරයටත් කොරෝනා රිංගයි කොළඹ වරායේ සේවකීන් 11 දෙනෙකුටත් වෛරසය ආසාදනය වෙයි වෛරසය වැළඳුණු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 300කට ආසන්න වෙයි ආසාදිතින් දෙදෙනෙකු හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් වැසෙයි වසාදමා තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොහුපිටිය සහ ගලිගමුව පොලිස් බල ප්‍රදේශ යලි විවෘත කරයි නිරෝධායන නීති නොතකූ මාවනැල්ල ප්‍රදේශයේ අලුත විවාහ යුවලකටත් කොවිඩ් ප්‍රභුහුන් භාවිතා කරන කොවිඩ් එන්නත කාතකට ඩොලර් 70යි අනිත් අතට ඩොලර් 70යි ඩොලර් 140ට වැක්සින් එක ගහගෙන තමයි දැන් ඒ රජ පවුල් වල VVIP පවුල් වල ඉන්නේ සහල් සඳහා උපරිම සිල්ලර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එළඹෙන මහ කන්නේදී V මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමට රජයෙන් පියවර ප්‍රතිවෙන් දේශීය පුවත් ඇන්තිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද පෙරවරුවේ රැස් වුණා. එහිදී ඇඳුරු නීති ඉවත් කිරීමෙන් පසුව කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කොවිඩ් ආසාදිතින් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස් තුලම ස්වයං නිරෝධායනයට පියවර ගත්තා. මෙවන විට දිවිනපුරා නිවාස 31457ක පුද්ගලයන් 84000කට ආසන්න පිරිසක් නිරෝධායන වෙමින් සිටිනවා. බස්නාහිර පළාතේ පමණක් නිවාස 13911ක ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පිරිස 40676ක්. ආසාදිතින් සමාජයෙන් හමු වූහොත් ඔහුගේ හෝ ඇගේ ආශ්‍රිතින් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් අවශ්‍ය වූහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් සීමා කිරීමට තීරණේ වී තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනාස පරීක්ෂණයක් සහිතව වෙළඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බවටද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කොටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවරගෙන ඇති බවත් පෞද්ගලික රෝහල්වල දායකත්වයේ ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළඳ කලාප ආශ්‍රිතව PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය ඇතුළු ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අපි කර්ෆියු අහක් කරනකොට පැහැදිලිවම කියන්න ඕන ක්වොරන්ටයින් අහක් වෙන්නේ නැහැ කියන්නේ. ඒක හරියටම ඒ විදිහටම තියන්න ඕන කර්ෆියු කාලේ සිස්ටම් එක හදා ගන්න ඕන මොකද මේ කාලේ එහෙම එහෙ යන්නේ නැහැ ඔක්කොම රෙස්ට්‍රික්ට් වෙලා තියෙනවා මේ හැම එක්කෙනෙක්ම හෝම් කොරන්ටයින් කළා ඒ ගෙදර ඩෙන්ටිෆයි කළා එකෙන් යන්නේ නැති වෙන විදිහට ඩෙන්ටිෆයි කළා මේ ඔක්කොම දැම්මනම් අපි දන්නවා ඊට පස්සේ අපි මේක ගලවුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් ඒක එන්ෂුවර් කරගන්න ඕනේ මේ දවස් ටිකේ අද දිනේ තුල මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකකයේ සඳහන් කළේ. මෙරට තුල තවත් කොවිඩ් මරණ 5ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසල ගුණවර්ධන මහතා අද පසුරුවේ තහවුරු කළා. මෙලෙස කොවිඩ් මරණ ලෙස වාර්තා වූ පුද්ගලින් 5 දෙනා අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලෙක් තිබෙනවා. ඔහු පිඹුරු මූලික රෝහලේදී ඊයේ දින මියගොස් ඇති අතර එම පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර ඔහු දීර්ඝ කාලීන වකුගඩු රෝගයකින්ද පෙළී තිබෙනවා. එමෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවන්
COVID-19 වෛරසය අසාධන වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ දින ඇයමිය ගොස් තිබෙනවා. මේ අතර කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්ද COVID-19 වෛරසය වැළඳී මියගිය පුත්‍රයන් 5 දෙනා අතර වෙනවා. ඇය සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන තිබෙනවා. මරණයට හේතුව ලෙස වර්තා වී ඇත්තේ COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘද ආබාධයක්. මේ අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද මිය ගොස් තිබෙනවා. ඇය සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණා. ඇයගේ මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන නැත්තේ COVID-19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ පෙනහළු ආසාදනයක්. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ තවත් මරණයක් කොළඹ 15 ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඔහු වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙක්. ඔහු සිය නිවසේදී මිය ගොස් තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයා COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘද ආබාධයක්. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන COVID-19 ආසාදිත රෝගීන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මෙතර වරාය සේවකීන් 11 දිනකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට දිනකට පෙර සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව එම පුද්ගලයින්ට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි වරාය බලධාරීන් ප්‍රකාශ කළේ. හොදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොහුපෙටිය පොලිස් බල ප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හොදකලා තත්වයෙන් නිදහස් කළ බව COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද පසුරුවේ මධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර මෙවැනි විට පොලිස් නිලධාරීන් 297කට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. COVID වෛරසය ආසාදනය වූ පුද්ගලින් 765 දෙනෙකු අද දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව මෙවැනි විට සමස්ත ආසාදිතයින්ගෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව සටහන් වන්නේ 6623ක් ලෙසයි. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා. එහි සේවය කළ සේවකයන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මවනල්ලේ තවත් පුද්ගලින් 9 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එම පිරිස අතර පසුගියදා අලුතින් විවාහ වූ නව යුවලක් දවන බවයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සෞඛ්‍ය වෛද්‍යතුමන්ගෙන් අවසරයකින් තොරව තමයි ඒ කටයුත්ත කළ තියෙන්නේ. ඒ ස්ථානයට 150ක පමණ ප්‍රමාණය රැස් වෙලා තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මනමාලයා සහ මනමාලිය ආසාදිත වෙලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. මවනල්ලි පැවති එම විවාහ උත්සවයට සහභාගී වූ 120කට වැඩි පිරිසක්ද මෙවන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තා රැඳවියන් සිව් දෙනෙකුට සිරකරුවන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව බන්ධනාගාර පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. තමුත් එකම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ඉක්ොත් දෙවනදා සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් කෙසේද කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හමු වී නොමැති බව තමුත් එකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. තමුත් එකම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පසුගියදා මීගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කිරීම හේතුවෙන් වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළා. අනුරාධපුර ඇලයාපත්තුව මහමන් කඩවල ප්‍රදේශයේ අවුරුදු 2යි මාස 3ක් වයසැති පිරිමි දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනුරාධපුර වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා ප්‍රකාශ කළා. පසුගිය තුන්වැනිදා සිදු කළ මෙම දරුවාගේ PCR පරීක්ෂණේ වාර්තාව ඊයේ රාත්‍රියේ ලැබුණු බවත් ඒ අනුව දරුවාට කොරෝනා වෛරසය ශරීරගත වී තිබෙන බව තහවුරු වූ බවත් වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. කොළොන්නාව නගර සභාවේ සේවකීන් තිදෙනකු කොරෝනා රෝගීන් බවට අද දින තහවුරු වූ බව කොළොන්නාව නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක NR ඒකනායක මහතා ප්‍රකාශ කළා. වෛරසය ආසාදනය වූ අයවලුන් අතර කොළොන්නාව නගර සභාවේ රියදුරෙකු කස ලංගනේ බාරකරු සහ බැකෝ යන්ත්‍ර රියදුරවරයෙකුද වෙනවා. නගර සභාවෙන් දැනට කොරෝනා රෝගීන් 3 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. එයාගේ ආශ්‍රිතයන් ඉන්නවා කීප පොරක්. ඒ ආශ්‍රිතයන් නිසා අපිට දැන් කොරෝනා නගර සභා සීමාවේ කසල කළමනාකරණය කරගන්න අපහසු තත්ත්වයක් උදාලා තියෙනවා. කම්කරුවෝ නැහැ, රියදුරන් නැහැ, සේවක අඩුපාඩුවක් තියෙනවා.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් පසුගියදා බේරුවල දීවර වරායි දීවර යාත්‍රාවක් තුල ස්වයන් නිරෝධායනට යොමු කර සිටි දීවරයින් 5 දෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද දින බේරුවල නගර සභා පරිශ්‍රයේදී සිදු කළ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. අවිස්සාවෙල්ල නගර සභා බල ප්‍රදේශයේ සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව පුත්කලින් 11 දෙනෙකු COVID-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. අදාළ පුත්කලින් මේවන විට සිය නිවස තුළ නිරෝධායනට යොමු කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙතර බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කල කණ්ඩායම පිළිබඳව වහාම තමාට තොරතුරු ලබා දෙන ලෙස නීතිපති දප්පුල දෙලිවේරා මහතා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ දක්වා ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව තමා නිරීක්ෂණය කළ බවද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැන් වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂා රජාරත්න මෙනවිය ප්‍රකාශ කළා. බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් පවත්වාගෙන යාමට කිසිදු අදහසක් නොමැති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව යුද හමුදාපති ලොතරැන් ජෙනරාල් ශබෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. අතිගරු ජනාධිපතිතුමා මේ වන විට දැනුම් දීලා තියෙනවා කිසිසේත්ම මේ ඉදිරියට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට අනුගත වෙමින් රටක් වශයෙන් ඉදිරියට යන්න ඔබ සහාය දක්වන්න කියන එක ඉල්ලා සිටිනවා. තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය දමාගෙන පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. මෙරට COVID-19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන් රට යම්කිසි බරපතල තත්වයකට ගමන් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පෑලියගොඩ මිනුවන්ගොඩ පොකුරු වාර්තා වෙන්න අරගෙන ඒ ගත වෙච්ච මාසික කාලය ඇතුළත මේ වෙනකොට රෝගීන් 9000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒතර එකින් හිතාම පැහැදිලි වෙනවා මාස 9ටම රෝගීන් 3500යි එක මාසෙට රෝගීන් 9000කට ආසන්න. ඒතර මේක ඉතාම බැරෑරුම් සහ අවදානම් සහ සංකීර්ණ තැනක ඉන්නවයි කියන්න වෙන වචන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මරණ සංඛ්‍යාව අතින් ගත්තත් ඒකම තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. පළවෙනි අවස්ථාවේ ඉඳන් මාස 9ටම මරණ සිද්ධ වුණේ 13. අපිට සති දෙකක් වගේ කාලය ඇතුළත මරණ 11ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට රෝගයේ ව්‍යාප්තිය වගේම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් යම් බැරෑරුම් තැනකට අපි ගමන් කරලා තියෙනවායි කියන එක පැහැදිලියි. දැනටත් අපිට හැබැයි අවදානම් ප්‍රදේශ ගත්තාම බස්නාහිර පළාත තමයි ප්‍රධානම අවදානම් ප්‍රදේශය. වාර්තා වෙච්ච මරණ කිහිපය අපි ගත්තාම විශ්ලේෂණය කළා මේ රෝගීන් වයස්ගතයි ඒ අය නිවසෙන් එළියට ගිහලා සමාජයට ගිහලා නෙමෙයි රෝගය වැළඳුනේ. එතකොට වෛරසය ගෙදරට ඇවිල්ලා තමයි ඒ අයට රෝගය වැළඳුනේ. එතකොට ගෙදර කවුරු හරි සමාජයට ගිහිලා එනකොට වෛරසය රැගෙන ඒ මහරහා තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. ඒ නිසා ජනතාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ මොහොතේදී අපි අවදානම් කණ්ඩායමට රැක බලා ගන්න. PCR වල ප්‍රශ්න තුනක් අපි දැක්කා. පළවෙනි එක ධාරිතාව. ඒක දැන් අපි යම් උපරිම තැනකට ගමන් කරමින් ඉන්නවා. තව වැඩි දියුණු කළ හැකි කියන මට්ටමේ අපි ඉන්නවා. මොකද පෞද්ගලික රසායනාගාර වලට පුළුවන් නම් මැෂින් දෙකක් තියාගෙන දවසකට 2000ක් කරන්න. අපිට ලැබ 25ක් තියාගෙන රාජ්‍යයට අනුබද්ධ සහ රාජ්‍යයේ වා අපිට දවසට 10000ක් කරන එක ප්‍රමාණවත් නැහැ නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මැෂින්ස් වල අප්ඩේට් කරන්න, කන්වර්ෂන්ස් තාක්ෂණයේ වැඩි දියුණු කරන්න ඕන නම් ඒවා කළා. මේ කැප වෙලා ඉන්න සේවක පිරිසට අවශ්‍ය දිරිගැන්වීම් කළා. මේ ක්‍රියාවලිය තව උපරිම තැනකට ගමන් කරන්න. දේශීය වශයෙන් අපිට මෙතෙන්දි මොනවද මේ උපකරණ හදලා දෙන්න පුළුවන් දායකත්වය. සියල්ල අනුව ඉස්සරහට ගමන් කළ යුතුයි ධාරිතාව උපරිම තැනකට ගෙනියන්න. ඒතර පෑලියගොඩ පොකුරත් එක බිහි වෙච්ච අය අද හෙට අනිද්දා ඉංගනිද්දා වෙනකොට දවස් 14 සම්පූර්ණ කරනවා. ඒතර මේ දවස් 14 සම්පූර්ණ කරනකොට මේ අයව සමාජයට මුදා හරින්න නම් අනිවාර්යෙන් PCR එකක් කරන්න ඕනේ. මේ සියලු දෙනා PCR පරීක්ෂාව ලක් කරලා මිසක් එළියට දාන්න එපා. මොකද ඊයේ දවස් තුල අපිට කෑගල්ලෙන් වාර්තා වුණා අද නිදහස් කරන්න හිටපු සමහර දෙනෙක් ඊයේ PCR කළාම පොසිටිව්. ඒතර බැරි වෙලාවට PCR එකක් නැතුව අද එළියට දැම්ම නම් එහෙම ඒ අය රෝගීන් විදියට තමයි සමාජයට යන්නේ. ඒ නිසා ඉතාලම පැහැදිලිව PCR එකක් අනිවාර්ය කළ යුතුයි. මේ පරීක්ෂාවක් කළ යුතුයි. මේ පරීක්ෂාවට දෙන විකල්පයක් විදිහට ඇන්ටිජන් ටෙස්ට් එක පාවිච්චි කළ හැකි නම් විශේෂඥයන්ගේ මතය අනුව ඒ අවස්ථාවේදී පාවිච්චි කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ජනතාව පීඩාවට ලක් කර ඇති කොවිඩ් වසංගතය වත්මන් ආණ්ඩුව විසින් වසන්තයක් බවට පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් ජනතාවට මිත්‍යාව, රජපාලවලට විද්‍යාව, වෛද්‍ය වයිට් මහත්තයාගේ කලේ තමයි ওই කට්ටිය ගිහිල්ලා අතෑරියේ. නැතුව පිරිත් පැන් අතෑරියේ නැහැ.
අපිට ආරංචි මේ කොවිඩ් සම්බන්ධ චීනෙන් නිකුත් කරපු වැක්සින් එකක් ඔය VVIP පවුල් වල කට්ටියෙන් දැන් ගහගෙන කියලා. එක අතකට ඩොලර් 70යි. අනිත් අතට ඩොලර් 70යි ඩොලර් 140ට වැක්සින් එක ගහගෙන තමයි දැන් ඒ රජ පවුල් වල VVIP පවුල් වලයි ඉන්නේ. ගහන එන්නතක් ඒගොල්ලෝ ගහගත්තට අපිට කමක් නැහැ. හැබැයි ජනතාවටත් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ටික දෙන්න ඕන. මේගොල්ලෝ ජනතාවගේ සුඛ විහරණය ගැන හිතන්නේ නැහැ. රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට ගේන්නත් ගජමිතුරු සමාගමකට රජයේ හිතවත් සමාගමට නාලිකාවක් අයිති ඒ අයගේ සමාගමකට බාර දීලා තියෙනවා අධික මුදලකට මිලකට තමා මේ රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට දැන් එන්නේ එතනත් කොවිඩ් වසංගතයේ වසන්තයක් කරගෙන තියෙනවා අද වෙනකොට මේ රජය කැබිනට් මණ්ඩලය ඒ සියලු දෙනාම අසාර්ථක වෙලා තියෙනවා වසංගතය මර්ධනය කරන්න මේ නොවැම්බර් 19 වෙනිදාට ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා අවුරුද්දක කාලය අවසන් වෙනවා එතකොට මේ අවුරුද්දක කාලය තුල මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුව වෙනුවෙන් අද වෙනකම් මේ ආණ්ඩුව වියදම් කරපු මුදල් ප්‍රමාණය කොයි තරම්ද 75ක් වියදම් කරලා තියෙනවද ICU ඇඳන් තිබුණේ 598යි අපිට පුළුවන්කම ලැබුණා 777ක් වෙනකම් ICU ඇඳන් ටික අපිට වැඩි කරන්න වෙන්ටිලයිසර් තිබුණේ 400යි අපි ඒ 400 850 වෙනකම් අපි වැඩි කළා රාජ්‍ය උසුසලවල් තිබුණේ ශාකාවල් 27යි තිබුණේ ලංකා පුරා අපි ඒක 71ක් දක්වා අපි වැඩි කළා තවම අපේ ආණ්ඩුව ඒ අවුරුදු 4 මාර තුළදී සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් ඒ ලබා දුන්නු සුබ සාධන වැඩ ටිකින්ද තමයි තවම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ රැඳිලා තියෙන්නේ මෙතුමිය ඇවිල්ලා කළේ එකම එක දෙයයි සෞඛ්‍ය ශාස්ත්‍රයට එක්කලේ අර පාලමුඩට ගිහිලා කලයක් විසි කරා ගඟට මේ කොළඹ නගරයේ තියෙන පෞද්ගලික රෝහල් වලට ලෙඩ්ඩු ගියාම ඒ ලෙඩ්ඩු කාවත් බාරගන්නේ නැහැ PCR පරීක්ෂණයක් කරාට පස්සේ තමයි ඒ ලෙඩාව රෝහල් වලට ඇතුළත් කරන්නේ එහෙම නැත්නම් සමහර රෝහල් වල කියනවා ලක්ෂ 15ක් තැන්පතුවක් තියන්න අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාගෙන වැඩිලා එළවෙන මහකන්නේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ඍජුවම වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. මේ අතර සහල් නිෂ්පාදකීන්ට සහ මෝල් හිමියන්ට සහල් අලෙවි කළ හැකි උපරිම බිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළා. එම ගැසට් නිවේදනයට අනුව සූදුරු සම්බාහැර සියලු සම්බා සහල් කිලෝග්‍රෑම්යක් රුපියල් 94ක උපරිම විලකට අලෙවි කළ යුතුයි. නාටු සහල් කිලෝග්‍රෑම්යක් සඳහා රුපියල් 92ක උපරිම විලක්ද නියම කර තිබෙනවා. කැකුළු සහල් කිලෝග්‍රෑම්යක් සඳහා නියම කර ඇති උපරිම විල වන්නේ රුපියල් 89ක්. මෙම නියෝගය ඊයේ සිට බලපැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. අදටත් රුපියල් 80ට ගෙනහල්ලා විදේශයකින් සහල් විකිණීමට හොඳටම ඉඩකඩ තියෙද්දි අපි එසේ නොකර ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකරන විට ව්‍යාපාරික ප්‍රජා විසින් විවිධ හේතු සාධක පදනම් කරගෙන මේ නියමකරන සහතික මිලට සිල්ලරට භාණ්ඩ අලෙවි කරන්නේ නැහැ. ඒ ගැසට් නිවේදනයට අනුව නිෂ්පාදකයා එහෙම නැත්නම් හාල් මෝල් හිමිය තොග වශයෙන් අලෙවි කරන විට නාඩු කිලෝවක් රුපියල් 92කට ලබා දිය යුතු බව තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට පාරිභෝගිකයට 96ට ගන්න පුළුවන් වෙනකොට 92යි 96යි අතර රුපියල් 4ක මිල පරතරයක් තියෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් හාල් වලට පාලන මිල තුන් පාරක් දැම්මා. තුන් පාරම ආණ්ඩුව ෆේල්. ආණ්ඩුව කියන ගානට වෙළඳ පොලේ හාල් විකුණන්නේ නැහැ. ආණ්ඩුව කිව්වා 90යි කියලා. අන්තිම ආණ්ඩුව ඩඩ්ලි සිරිසෙන මහත්තයාගේ 90ටට තමයි ගැසට් එක ගැහුවේ. ඊළඟට ආයිතාව මිලක් කිව්වා. දැන් මේ තුන්වෙනි පාර ගැසට් කරලා තියෙන්නේ. මේ හාල් මිලවත් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් මේක. මේ අතර සහල් හිඟයක් නිර්මාණය කරමින් සහල් මිල ඉහළ දැමීමට විටින් විට ඇතම් පිරිස් සිදු කරන මාෆියාවන් පාලනයට වහම විසඳුම් සෙවීමට විශේෂ රැස්වීමක් කෘෂිකර්ම මාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ සහ රාජ්‍ය මාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සහල් ආනයනය කිසිසේත් නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි තීරණයක සිටින බවත් වහම ජනතාවට පරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය මෙන්ම ඊට අවශ්‍ය වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බවයි. එළඹෙන මහකන්නේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ඍජුවම වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගත යුතු බවත් ඊට අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය විය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. ගබඩා ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපාදන වහාම වෙන් කිරීමත් එම කටයුතු සඳහා යුද හමුදාවේ සහාය ලබා ගැනීමටත් මෙහිදී තීරණය කළා. රෝහල් වලට ත්‍රිවිධ හමුදාවට බන්දනාගාරවලට ඇතුළුව නිශ්චිතව හඳුනාගත් අලෙවි ක්‍රමවේදයක් තුල වී අලෙවි මණ්ඩලය මිලට ගන්නා අතිරික්ත වී සහල් කොට ලබා දිය හැකි බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. වී මිලදී ගැනීමේදී ප්‍රවාහන පහසුකම් ගැන වැඩි අවධානයක් යොමු කර ගොවි ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි ප්‍රායෝගිකව ක්‍රියා කරන්නයි රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ පිළිබඳ වූ සැලසුම් සහගත වැඩපිළිවෙල එළමෙන සතිය තුළ ලබා දිය යුතු බවත් මන්දගාමීව ක්‍රියා නොකර කාර්යක්ෂමව වැඩ කළ යුතු බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්
ගොවියන්ගේ ආශ්‍රයන්න විකුණ ගන්න බෑ සහල් මිල ඉහෙලටම ගිහිල්ලා පොල් මිලත් ඉහෙලටම ගිහිල්ලා මිනිසුන්ට කන්න බොන්න නැති තත්ත්වෙන්නපත් වෙලා තියෙන මොහොතක් තියෙන්නේ එතුමිය නූතන විහාර මහදේවී වාගේ මූදට බිලි වෙනවා කියනකොටම මූදේ හිටපු තල්මස්සු බස්නායර පළාතේම මූදෙන් ගොඩ ගන්න පටන් ගත්තලු තල්මස්සුත් මැරුණලු විද්‍යානුකූල ටූල්ස් පාවිච්චි කරන ස්වභාවයක් අපිට පේන්නේ නැහැ ටූල්ස් වෙනුවට මුට්ටි තමයි ගඟේ පා කරන්නේ ජනතා ප්‍රශ්න විසඳන්න බැරි වුණොත් ওই මුට්ටි දාන කට්ටිය ගඟේ දාන කාලේ එච්චර ඈතක නෙවෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ පිරිත් පැන් ඉහිනකොට යක්කු කුම්බාණ්ඩයෝ පෙරේතයෝ තමයි කලබල වෙන්නේ විපක්ෂයක් හැටියට විපක්ෂයේ කාර්යභාරය තමයි රජයත් එක්ක එකතු වෙලා රජයේ මොන හරි අඩුපාඩුකම් තියෙනවා නම් ඒ අඩුපාඩුකම් පෙන්නලා දීලා කොයිට්ටු උදුරේ මේ රට ජනතාවත් ගලව ගන්න කටයුතු කරන එක දැන් හැම තැනම නිරෝධායන කරපු ධම්මාන පවුල් ඉන්නවා දැන් මානුවර දිස්ත්‍රික්කයේ 1200කට අධික ප්‍රමාණයක් වූ නිරෝධායන කරපු පවුල් ඉන්නවා ලොකු ප්‍රචාරයක් ගෙනිච්ච දාදාක බඩු මල්ලක් දෙනවා කියලා ඒ වගේම විපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර ගෝලීය සංවර්ධන අරමුණුවලට අනුගතව ඵලදායී සහ ලාභදායී විදුලි බල ජනනයකින් රටම බලගැන්වීම අරමුණු කරගනිමින් 2005 වසරේ සිට සාකච්ඡාවට බඳුන් වූ පිවිතුරු බලශක්ති උත්පාදනයේ යථාර්ථයක් බවට පත් කරමින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නිපදවිය හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලි බලාගාරය ඉදිකිරීම කටයුතු කෙරවලපිටිය ලග්දනව් විදුලි බලාගාර පරිශ්‍රයේ ආරම්භ කරන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප් පෙරුම මහතා පවසනවා ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩි කොටසක් ඓතිහිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් සමාගමට ඔවුන් සතු ලග්දනව් බලාගාර පරිශ්‍රයේ අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ජනාධිපතිවරයාගේ පොදුජන යුග මෙහෙවරෙහි පළමු වසර සම්තුහන් කරමින් මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නොවැම්බර් මාස අගභාගයේ ආරම්භ කරන බවත් සෞභාග්‍ය දැක්මට අනුව වසර 2030 වන විට ලංකාවේ විදුලි ජනනින් 70%ක් පිවිතුරු සහ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම ඉලක්ක කරගනිමින් මෙවැනි විදුලි බලාගාර ඉදිකිරීම සඳහා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල උත්පාදනයෙන් 35%ක් පමණ සැපයන්නේ ඩීසල් බලාගාරවලින් වන අතර එයින් නිපදවන ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 30ක් තරම් වනවා. LNG විදුලි බලාගාර මගින් ඒ රුපියල් 15ක් දක්වා අඩු කරගත හැකි බවයි සඳහන් වන්නේ. වසර 2025 වන විට ජාතික විදුලි බල පද්ධතියේ ඩීසල් ජනන දායකත්වය 5%ක් දක්වා අඩු කරමින් විදුලි පාරිභෝගිකයන්ට අඩු මිල සේවාවක් සපයමින් ජාතික ආර්ථිකයට ශක්තියක් සැපයීම තම අමාත්‍යංශ ඉලක්කයේ බවයි විදුලි බල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රට ගොඩනගන්නේ කොහොමද? රට ගොඩ නැගින්නේ කොහොමද? දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් සහ වේගවත් කිරීම සඳහා වාරි මාර්ග අමාත්‍යාංශයේ ක්‍රියාවට නංවන වාරි සෞභාග්‍ය කඩිනම් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය මහවැලි එල් කලාපේ කිරි ඉබ්බන් වැව ඇතා වැටුණු වැව සහ වෙහෙර දැන්න කොට්ටාස ආශ්‍රිතව ආරම්භ කර තිබෙනවා. මේ යටතේ එල් කලාපේම ආවරණය වන පරිදි කෘෂි නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 39ක වියදමකින් වැව් 8ක් සහ ප්‍රධාන අමුණු 2ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයවීමෙන් ප්‍රතිසංස්කරණය අතර සහන් වැවසහ හංසවිල වැව සංවර්ධන කටයුතු ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනවා. මෙම ව්‍යාපෘතිය තුළින් දීවර පවුල් 200කට පමණ ස්ථිර ජීවනෝපාය මාර්ගයක් හිමිවනු ඇති. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්
අනමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන්ගත් මෝටරාතිය පාලනයෙන් ගිලිහි ගොස් අනමඩුව ඔරලෝසු කණුවේ හැපීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් අනමඩුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනවසර ගවයින් ප්‍රවාහනය කරන ලද රථයක් පසුපස හඹා යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ල වලහන්දුව යක්ගහ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මතයි. බ්‍රැන්ටික් සායතනයේ සේවය කළ 92 දෙනෙකුගේ නියුත් පිරිසක් අද සිය නිරෝධායන කාල සීමාව අවසන් කර කොග්ගල බීච් හෝටලෙන් පිටව යාම සිදු වුණා. රාත්‍රීපොත් විකාශය අවසන්. යලි තොමිය මූහෙටම දැස්සන හයට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.